ඔබට තියෙනවද දවසට පැය කීපයක් ඔබ විවේකයෙන් ඉන්න? ඔබට තියෙනවද යම්කිසි අලුතෙන් දෙයක් කිරීමේ ආසාව? ඔබට තියෙනවද මැහුම් ගෙතුම් ගැන යම්කිසි උනන්දුවක්, එහෙම නැත්නම් හැඟිච්ච හැකියාවක්? එහෙම නැත්නම් ඔබට තියෙනවද ඔය නිකන් ඉන්න වෙලාවට ස්වයං රැකියාවක් කිරීමේ ඌමනාවක්? මේ සියල්ල තියෙනවා නම් මේ වෙලාව ඔබට ඉතාම වැදගත්. මොකද අපි කියලා දෙන්න සූදානම් වෙන්නේ ඔබ නිවස ඉන්න ගමන් තියෙන විවේක කාලෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ගෙදර ඉඳන්ම ව්‍යවසායිකාවක් වෙන්නේ කොහොමද කියන කාරණාවට හොඳ අදහසක්. අද අපි මෙන්න මේ පෙන්නන බෑග් එක ඉතාම අඩු මුදලකින් හොඳ නිමාවකින් නිම කරගත්තොත් හොඳ ස්වයං රැකියා වෙළඳපළක් ඇති කරගන්න පුළුවන් අදහසක් ගැන අපි ඔබට කියලා දෙන්න සූදානම් වෙන්නේ. බලන්නකොනේ, පුංචි දරුවෙකුට පාසල් ගෙනියන්න පුළුවන් විදිහේ බෑග් එකක්. හරි සරලයි කියලා පේනවා බැලූ බැල්මට. හැබැයි ඒකේ තාක්ෂණික උපක්‍රම ගැන අපි හරියට හැදෑරුවොත් ඒක කරන්න අපහසු නෑ කාන්තාව ඔබට, මොකද ඔබේ තරම්ම දක්ෂ නිසා. අද මේ සියලු කාරණා ගැන ඔබත් එක්ක අපිත් එක්ක කතා කරන්න අපිත් එක්ක එකතු වෙනවා කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් අත්කම් නිර්මාණ ශිල්පිනි තිලිනි ජයවර්ධන. අයිබෝන්. හොඳයි, මම කිව්වා හරිනේ, වෙලාවක් තියෙනවා නම්, ඌමනාවක් තියෙනවා නම්, හැකියාවකුත් තියෙනවා නම් මේවා කරන්න එක අපහසුවක් නෑනේ. හොඳයි, අපිට කියන්නකෝ දැන් මේ වගේ නිර්මාණයක් ඔබ කරලා තියෙන හෑන්ඩ්ලූම් රෙදි වලින් කරාම කොහොමද තියෙන වෙළඳපොළ? හොඳ ඉල්ලුමක් තියෙනවා. හෑන්ඩ්ලූම් රෙදි වල ගොඩක් වර්ණ තියෙන හින්දා පොඩි අයට ගොඩක් කැමති වෙනවා වයි වර්ණ දෙක. ඒකත් අපිට අවශ්‍ය නිමාවකින්, හොඳ නිමාවකින් කරගන්න පුළුවන්. රෙදි හැම පොඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙන නිසා හුඟක් වෙලාවට අඩු පිරිවැයකින් කරගන්න පුළුවන්. හොඳ හොඳ වෙළඳපළක් හදාගන්නත් පුළුවන් නේ. හරි, අද අපි කරලා පෙන්වන්න හදන්නේ මේ බෑග් එක. අපිට කියන්නකෝ පතරමට මොනවද අවශ්‍ය කරන මිමි. අපිට මේ වගේ කොටසක් තමයි ඉදිරිපස හා පිටුපස මේ කොටස් දෙකට අවශ්‍ය වෙන්නේ. ඉදිරිපස කොටස දෙක මේ කොටසෙන් අත්‍යන්ත රෙදි අවශ්‍ය නම් ඒකෙන් අපිට කොටස් දෙකයි, ලයිනින් රෙදි වලින් කොටස් දෙකයි අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් මේක අඟල් 13x13 වගේ කොටුවකට හදාගෙන උස 13යි පළල 13යි තියෙනවා. එතකොට ඒ විදිහට හදාගෙන අපිට මෙහෙම රවුම් කරලා රවුම් ෂේප් එකකට ගන්න පුළුවන්. මේක ඇවිල්ලා මේ වටේ යන පටිය, සිබ් බෑන්ඩ් එකට යටින් යන පටිය. මේ පටිය තමයි මේ තියෙන්නේ. හරි, يعني මෙන්න මේ තියෙන පටිය, මේ ඇතුලේ තියෙන සිප් එකට යටින් යන පටිය. යටින් යන පටිය. ඒක අඟල් 32ක් පළල තියෙන. මේ දිගට අඟල් 2.5යි 32යි පළලට ගත්තා නම් හරි. ඒකෙනුත් හෑන්ඩ්ලූම් රෙදි කොටසයි ලයිනින් කොටස් එකයි අවශ්‍ය වෙනවා. ඊපස්සේ මේ තියෙන සිප් කොටස, මේ උඩ කොටස තමයි මේ තියෙන්නේ. ඒක අඟල් 16යි අඟල් 2.5යි කොටස් වලින් අවශ්‍ය වෙන්නේ. ඒකත් හෑන්ඩ්ලූම් රෙද්දෙනුයි පොප්පින් රෙද්දෙනුයි කොටස් දෙකක් අවශ්‍ය වෙනවා. ඊපස්සේ මේ තියෙන හැන්ඩල් එක. මේ තියෙන හැන්ඩල් එක ඒක අඟල් 2.5යි අඟල් 25යි දිගට කොටස් දෙකක් අවශ්‍ය වෙනවා. හැන්ඩල් කොටස් දෙකට. ඊපස්සේ ඇලිපැටිය මේක. සාමාන්‍යයෙන් අඟල් 10ක් විතර දිගට අරගෙන මේ විදිහට කන් කොටස් 4ක් අවශ්‍ය වෙනවා. මේකෙන් කොටස් 2යි මේකෙන් කොටස් 4යි අවශ්‍ය වෙනවා. මේ විදිහට අපිට ඒක නිර්මාණය කරගන්න පුළුවන්. ඒකට අවශ්‍ය නම් වෙන සතෙක්ගේ මුණුණත් උගලට යොදා ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි ඒ රෙදි වලින් කපාගත්ත කොටස් ටික. මේ විදිහට කොටස් 2යි මේ ලයිනින් කොටස් 2යි ඊපස්සේ මේ තියෙන අලියාගේ මූණ කොටස, ඒකෙනුත් කොටස් 2යි මේ ලයිනින්. මේ හැන්ඩල් කොටස් 2. හැන්ඩලුත් ලයිනින් කරන්න අවශ්‍ය නැහැ. මේ තියෙන්නේ සිප් බෝඩර් එකට යටින් යන වටේ පටිය. දැන් එළිය මෙහෙම ලස්සනට තිබ්බහම ඔබ හිතනවා ඇති ඇතුළ කොහොමද කියලා. බලන්න මේ ඇතුළතත් නිමාව ඒ තරම්ම ලස්සනයි. විශේෂයෙන්ම ස්වයං රැකියාවක් විදිහට කරනවා නම් ඒ නිමාව කියන එක හරි වැදගත් නේ. දැන් ඔබ මේ පැඩින් පාවිච්චි කරන අලියාගේ කන් වලට අපි බලමු කොහොමද මේක හදාගන්න කියලා. හොඳයි, අපි මුලින්ම කන් කොටස් දෙක අරගෙන, දැන් අපි මේ විදිහට කන් කොටස් 4ක් අවශ්‍යයි කිව්වනේ. කන් දෙකක් මෙහෙම තියලා ඒකට ස්පොන්ජ් කොටසක් තියලා යටින් මෙහෙම ස්පොන්ජ් කොටස යටින් තියලා මේක අපි ඒ ඇඳගත්ත කන වටේට මහ ගන්න ඕන. ඒ මේ තියෙන මේ විදිහට මහගත්තම එන කොටස. ඊට පස්සේ මේක මහල ඉවර වෙලා අපි මේ විදිහට හොඳ පැත පෙරලා ගන්නවා. ඊපස්සේ මේ තියෙන්නේ අලියාගේ ඔළුවේ කොටස් 2. අපි දැන් අලියාගේ මෙහෙම ඔළුව
හදාගත්තානේ කපාගත්ත කොටස් දෙක තියෙනවානේ කන් දෙක ඇතුලෙන් තියලා මෙහෙම කන් කොටස් දෙකට මැදින් කන තියලා අලියාගේ ඔළුව කොටසට මැදින් තියලා කන් දෙක මේ විදිහට අපිට වටේට මහගන්න පුළුවන්. අපි හරියට පෙන්නමු නැවතත්. මෙහෙම අපි අලියාගේ ඔළුව කොටස් දෙකක් කපා ගන්නවානේ. ඒ කොටස් දෙකට මැදින් මෙහෙම හදාගත්ත කන තියන්න. කන තියලා මේ පැත්තේ අනිත් කන තියලා ඉවරලා අපි වටේට මේක මහ ගන්නවා. මේ තියෙන්නේ එහෙම මහගත්න කොටස. ඊපස්සේ අපි මේක හරව ගන්නවා. මෙහෙම තමයි අලියාගේ ඔළුවේ කොටස අපි හදාගන්නේ. ඊපස්සේ අපි හදාගත්ත මේ ඉස්සරහ පළුව හා පිටිපස පළුව තියෙනවානේ. ඔව්. එක කොටසකට ලයිනින් එකක් අරගෙන ලයිනින් කොටසයි හෑන්ඩ්ලූම් කොටසයි අරගෙන ඒකට මැදින් මේ අලි ඇගේ මූණ හදාගත්ත කොටස ඔහොම තියන්න. තියල ඉවරලා මෙතනින් ටැග් කරගන්න පුළුවන්. අන්තිමට සිප් එක අපි දැන් ඉදිරිපස හදාගෙන ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ සිප් එක සිප් කොටස හදාගන්න. සිප් කොටසදී අපි ඔතන තමයි ගොඩ ගොඩක් අයට වරදින තැන නේද? ඊට පස්සේ දැන් අපි මේ සිප් කොටස තියනවානේ පොඩි කොටස. ඒ කොටස මෙහෙම අරගෙන මේක දෙකට කපා ගන්න. දෙකට කපලා ඉවරලා ඒකේ මැදට සිප් එක අල්ලන්න. මේ තියෙන්නේ එහෙම අල්ලපු කොටසක්. මේ තියෙන්නේ මේ තියෙන්නේ අපි දැන් ওই සිප් එකක් උනත් එහෙම අපිට ආවට ගියාට අල්ලන්න බෑ. වර්ණ ගලපන්න ඕනේ නේද? හොඳ නිමාවකින් යුතු ගුණාත්මකභාවයෙන් යුතු සිප් එකක් අල්ලන්න ඕනේ අපි ස්වයන් රැකියාවක් විදිහට කරනවා නම්. ඊට පස්සේ අපිට පුළුවන් දැන් මේ වගේ නිමාව ඇත්තටම වැදගත්. දැන් මේ වගේ මහුන් වාසි පේන්නේ නැති වෙන්න අපි දැන් මේ සිප් එක අල්ලගත්ත කොටස තියෙනවානේ. සිප් එක අල්ලගත්ත කොටසට අපි මේ විදිහට අර සිප් බෑන්ඩ් එක තියෙනවානේ. මේ සිප් එක අල්ලගත්ත කොටසට මේ කෑල්ල අපි සම්බන්ධ කරගන්න. ඒ සම්බන්ධ කරගන්නකොට අපිට පුළුවන් මේ සිප් එක අල්ලගත්ත කොටස උඩට මේකේ හොඳ හෑන්ඩ්ලූම් රෙද්දේ හොඳ කොටසක් තියෙනවා. ඊට යටින් පොප්ලින් කොටස තියන ලයිනින් කොටස තියෙනවා. තියලා මෙතනින් අපි මැහුවම අපිට මේ විදිහට නිමාව ගන්න පුළුවන්. එතකොට මැහුම් වාසි මුකුත් පේන්නේ නැහැ. ඒ කියන්නේ කැත තැන් ටික අපි වහගන්න ලයිනින් වලින් අපිට ඒක කවර් කරලා ගන්න පුළුවන්. එතකොට මේ විදිහට අපි අනිත් පැත්තත් ඒ විදිහටම මහ ගන්නවා. සිප් එක අල්ලපු පැත්ත උඩට අපි හෑන්ඩ්ලූම් රෙද්ද තියෙනවා. ඒකේ අනිත් පැත්තට පොප්ලින් රෙද්ද තියෙනවා. ඒ තිබ්බම මේ විදිහට මැහෙනවා. එතකොට මේක වලල්ලක් වගේ මෙහෙම අපිට හදා ගන්න පුළුවන් සිප් බෑන්ඩ් එක. ඊපස්සේ අපි කරන්නේ දැන් අපි මෙතන අලියාගේ මූණ දාලා හදාගත්ත ඉදිරිපස පළුව තියෙනවානේ. ඔව්. ඒකට අපි මෙතනට මේ මැදට කට් මාක් එකක් දාගන්නවා. එහෙම දාගන්න හේතුව අපිට මේ වටේ පටි අල්ලනකොට බැලන්ස් කරලා අල්ල ගන්න පුළුවන්. නැත්නම් පැත්තකට මෙහෙට වෙන්න බලනවානේ. ඒ හින්දා අපි කරන්නේ අපි දැන් මේක මහලා තියෙන කියලා මේ විදිහට බලලා අපි මෙතෙන්ට බෑග් එකේ මැදට කට් මාක් එකක් දාගන්නවා. පිළිවෙල කියන එක හරි වැදගත්, විශේෂයෙන්ම අත්කම් නිර්මාණයක් කරනකොට නේද? මැහුමක් ගෙතුමක් වෙන්න පුළුවන් මේ හැම දෙයකදීම පිළිවෙල ලබා දෙන ලස්සන නිමාව අපිට වෙන කිසිම දෙයකින් ගන්න බෑ. මේක යටි කොට යටි පැත්තටත්, ඒ කියන්නේ යට පැත්තටත් අපි ඒ වගේම දෙකට නමලා මැදින් කට් මාක් එකක් දාගන්නවා. මේ විදිහට අපි දැන් හදන්නේ බෑග් එක සම්පූර්ණ කරගන්න. දැන් අපි මේ පටියත් අරගෙන අපි දැන් මේක වලල්ල වගේ හදාගත්තනේ. මේ සිප් කොටස තියෙනවනේ. සිප් කොටස නමා ගන්න දෙකට. නමල ඉවර වෙලා ඒකෙත් අපි මැදට කට් මාක් දාගන්නවා. ඊපස්සේ මේ යට කොටස තියෙනවනේ. යට බෑන්ඩ් එක. ඒ කොටසටත් අපි සිප් බෑන්ඩ් එකේ මේ කොටසටත් කට් මාක් එකක් දාගන්නවා. ඊපස්සේ අපිට තියෙන දැන් අපි මේ කට් මාක් දාගත්තනේ මේ සිප් එක තියෙන පැත්ත. මේක අපි මෙතනට තියලා මේ විදිහට සම්බන්ධ කරගන්නවා. ඊපස්සේ මේකම අරගෙන මේ පැත්තෙනුත් මේ කට් මාක් එක මේ අපි යට කොටසට දාපු කට් මාක් එක තියෙනවානේ එතනට
තමන්ගේ මිමි හරිද කියලා බලන්නත් පුළුවන් ඒ කට් මාක් එකකින් සම්බන්ධ කරගෙන නේද? එතකොට පොඩි රැල්ලක්වත් මුකුත් එන්නේ නැතුව සම්පූර්ණ නිමාවක් ගන්න පුළුවන්. එංග හුඟක් කාන්තාව දැන් කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව හරහා මුණ ගැහෙනවා ඇති. එතකොට හුඟක් අයට වරදින්න පුළුවන් පොදු තැන් මොනවද මේ වගේ බෑග් එකක් හදනකොට? ගොඩක් වෙලාවට නිමාවක් නිමාව හොඳ නිමාවකින් නැහැ. අනිත් එක දැන් මේ වගේ එකක් ගන්නකොට මුලින් සාමාන්‍ය හොඳම රෙද්දකින් අවශ්‍යත් නැහැ. සාමාන්‍ය මොන හරි රෙද්දකින් මහලා මුලින්ම මහලා බලලා ඉතින් ඉතුරු වෙන රෙදි වලින් අත හුරු කරගන්න පුළුවන්. මහලා මොන හරි තියෙන රෙද්දකින් මහලා බලන ඊට පස්සේ තමන්ට පුළුවන් අවශ්‍ය කරන වර්ණ වලින් ඒ විදිහට හොඳ නිමාවක් කරගන්න. දැන් අවසන් ද අපේ බෑග් එක. ඔව්. දැන් ඊට පස්සේ තියෙන අපිට පුළුවන් මේ විදිහට වටේම මහගෙන යන්න. එහෙම වුණාම අපිට මේක රැල්ලක් නිකුත් නැතුව ගානට මේක වටේම මහගෙන යන්න පුළුවන්. මේ වගේ තැන් වලදී මෙම හරවල අරගෙන වටේටම මහා ගන්න පුළුවන්. හොඳයි. සාමාන්‍යයෙන් දැන් මේ වගේ බෑග් එකක් අපි මහගත්තාම කොයි වගේ මිලකට අපිට වෙළඳපොළේ අලවි කරන්න? සාමාන්‍යයෙන් මේ අත්‍යන්ත රෙදි වලින් කරනවා නම් 750කට වගේ දෙන්න පුළුවන්. දෙන්න පුළුවන්. එතකොට අපිට යන පිරිවැය? පිරිවැය රුපියල් 450කින් වගේ නිර්මාණය කරගන්න පුළුවන්. ගෙදර ඉඳලා නිකන් ඉන්න කාලේ මේ වගේ දෙයකට කැප කරනවා නම් කොයිතරම් මාසික ආදායමක් අපිට ගන්න පුළුවන්ද? මේ තියෙනත ඔබ මේ වගේ නිර්මාණය කරපු බෑග් නේද? සමහර විට මේ පතරම විතරක් වෙනස්. හැබැයි එකම විදිය සංකල්පය. දැන් මේක වුණත් අපිට වෙන වෙන පොඩි පොඩි විදිය ඩිසයින් එක මාරු කරලා ගොඩක් කරගන්න පුළුවන්. එතකොට දැන් සාමාන්‍යයෙන් අත්‍යන්ත රෙදි වලට මේ වගේ මැහුම් ක්‍රම හරහා වැඩ දානවා නම් ඒකත් දැන් අපිට අවශ්‍ය විදිහට දැන් සාමාන්‍යයෙන් අලියා කියන දෙයට ගොඩක් අය කැමතියි. ඒකයි මම දැන් අද පොඩි බෑග් එක උනත් විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්නත් අපිට මේ වගේ දේවල් දැන් ඒකින් ද අපිට මේ වගේ විවිධ වර්ණ වලින් කරගන්න පුළුවන්. මේ තියෙනෙත් ඒ විදිහේ බෑග් එකක්. අනිවාර්යයෙන්ම වර්ණ සංයෝජනයේදී සැලකිලිමත් වෙන්න ඕන. විශේෂයෙන්ම අත්‍යන්ත රෙදි පාවිච්චි කරනකොට තව තියෙනවා මගේ ළඟ ඒ විදිහටම නිර්මාණය කර මම හිතන්නේ මේක පුංචිම දරුවෙකුට. ඔව් මොන්ටිසෝරි බබෙක්ට වගේ ඒක සුදුසුයි මේ විදිහේ බෑග් එක. බලන්නකෝනේ කොයි තරම් ලස්සනයි අනිත් එක තමයි දැන් පාසල් යනකොට තමන්ගේ අතින් තමන්ගේ දුවට පුතාට නේද මේ වගේ බෑග් එකක් මහලා දෙන්න පුළුවන් නම් ඒක හුඟක් වටිනවා කඩෙන් ගන්නවට වඩා. දැන් කොහොමද තියෙන වෙළඳපොළ? දැන් හුඟක් අයට තියෙන ප්‍රශ්නේ තමයි ගෙදරදී අපි මේ දේවල් කරාට මේවා ගන්න මිනිස්සු නැත්තම් අපි මේ දේවල් කරන එකෙන් ප්‍රතිඵලයක් නැහැ කියලා සමහර අය තුළ මතයක් දෙනවා. හොඳ ඉල්ලුමක් තියෙනවද හොඳ වෙළඳපොළක් තියෙනවද මෙවැනි නිර්මාණවලට? හොඳ නිමාවකින් ඒක හොඳ වර්ණ සංයෝජනයකින් කරන්න පුළුවන් නම් හොඳ අපිට වෙළඳපොළක් හදාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් කරන්න කලින් කාන්තාවක් කැමැත්තක් තියෙනවා නම් මොකද්ද මොනවද ඉගෙන ගන්න ඕනේ මොන වගේ දෙයක් ගැනද මොන වගේ මූලික සූදානමක්ද තියෙන්න ඕනේ? කාන්තාවකට දැන් මේ වගේ දෙයක් අවශ්‍යයි නම් මං නම් කියන්නේ තමන්ට තියෙන විදිහට හරි මොනවායින් හරි අපි අත්පුරුදු වෙන්න හරි මේ වගේ දෙයක් නිර්මාණයක් කරන්න ඕන. දැන් නිර්මාණයක් බලන් හිටියට අපිට ඒක කරගන්න බැහැනේ. අපි කරලා වැරදිලා හරි ඒක කරනකොට තමයි අපිට හදාගන්න පුළුවන් අපේ වැරද්ද හරි. හොඳයි දැන් ඔබ දැක්කේ මෙතන තියෙන මේ බෑග් විතරයිනේ. දැන් කාන්තාවක් විදිහට අපි තවත් කාන්තාවක් මුණ ගැහුනහම හොඳට බලනවා ඇඳගෙන ඉන්නේ මොනවද පළඳලා ඉන්නේ මොනවද කියලා. දැන් ඔබ පළඳගෙන ඉන්න මේ මාලෙත් ඒ විදිහට අතින් හදපු එකක්. අත්‍යන්ත රෙදි භාවිතයෙන්. ඒ කියන්නේ අපිට මේ සීමාවක් නැහැ. නිර්මාණයක් පිළිබඳව ඉගෙන ගත්තාම මෙන්න මේක විතරයි අපිට කරන්න පුළුවන් කියලා සීමාවක් නැහැ. ඔබ හිතනවා නම් ඔබ හිතන දේ කොයිතරම් දුරද කියලා අපිට බලන්න පුළුවන් ඔබේ අතින් බිහිවෙන නිර්මාණ හරහා. ඒ නිසා ඔබට ඔබ පළඳින ආභරණය පවා ඔබේ අතින් හදාගන්න පුළුවන්. විශේෂයෙන්ම ශ්‍රී ලාංකීය කාන්තාවන් විදිහට ඔබත් කාන්තාවක් විදිහට කියන්නකෝ සැමියා විතරක් හම්බ කරන එකට කොයිතරම් දුරට අපිට හයියක් වෙන්න පුළුවන්ද මොකක්ම හරි දෙයක් අපි ඉගෙනගෙන ඉන්න එක. ඒක ඇත්තටම අපිට අපි හම්බ කරන දෙයට අතර ඒක ආත්ම තෘප්තිය. ඊටත් වඩා ඒකේ ලැබෙන සතුට දෙයක් නිර්මාණය කරලා ලැබෙන සතුට මම හිතන්නේ ගොඩක් වටිනවා. හොඳයි. ඔබටත් තියෙනවා නම් මේ කතා කරපු දේවල් ඇසුරෙන් යම්කිසි ගැටලුවක් ඔන්න තිලිනි ජයවර්ධන මහත්මියට කතා කරන්න ඔබට අවස්ථාව තියෙනවා. මෙන්න මේක අයගේ දුරකථන අංකය 076-77-106-76 අත්කම් නිර්මාණ ශිල්පිනී තිලිනි ජයවර්ධන මහත්මිය අද දවසේ බොහොම අපූර්ව අදහසක් අපිට අරගෙන ආවේ. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදීත් තවත් අලුත් අලුත් නිර්මාණ හරහා අපිව නුගසෙවණින් මුණගැහේ කියලා. ආයිබෝවන්.